කියන්න ඕන මේ අරගලය අප්‍රේල් 9 වෙනිදා ආරම්භ වුණේ මේ රටේ දුක් විඳින මහජනතාවගේ අයිතිය ඉල්ලලා. අද වෙනකොට මේ මහජනතාවගේ අරගලය තුලින් බලේ තාපු ඒ පින් ජනාධිපතිවරයා ඉතාමත් සාහසික ලෙස මේ රටේ ස්ථිරතාව උදාවත් පොලිසිය යොදවලා මේ ජනතාව ඉල්ලන ඒ අයිතිය මර්ධනය කරනවා. ඒ අයිතිය මර්ධනය කරනවා. ඒ නිසා අපි කියනවා මේ රටේ පුරවැසියන්ට අන්තර් විශ්වවිද්‍යාල බලවන්තය කැඳවුම් කරු වසන්ත මුදලිගේ සහෝදරයා කතා කරේ මේ රටේ පුරවැසියන්ගේ අයිතිය වෙනුවෙන්. ඒ නිසා අපි කියනවා ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු පොලිස් පතිවරයා ඇතුළු ආරක්ෂක අංශවල සියලුම නිලදරුවන්ට උන්ගේ හමුදරුවන්ට උන්ගේ පවුල්වලට මේ රටේ පුරවැසියන්ට අපි කියනවා මේ රටේ හැම පුරවැසියෙක්ම අයිතිය වෙනුවෙන් තමයි අන්තර් විශ්වවිද්‍යාල බලවන්තයේ ඒ කැඳවුම් කරු වසන්ත මුදලිගේ සහෝදරයා එදා ඉදිරියට ඇවිල්ලා හඳ නැගුවේ. අද වෙනකොට ත්‍රස්තවාදී පනත යොදලා අන්තරේ වසන්තව ඉරගත කරලා රැඳවීම් නියෝගයට යටත් කරලා තියෙනවා. අපි කියන මේ රටේ පුරවැසියන්ට තොපි ලැජ්ජ වෙන්න ඕන, තොපි ලැජ්ජ වෙන්න ඕන. මේ රටේ පුරවැසිය විදියට උමලට කාලා තියෙන ඒ බදුමර ඒ අමානුෂික පීඩනය දරීම තමයි වසන්ත මුදලිගේ ඉදිරියට ඇවිල්ලා හඳ නැගුවේ. ඒ නිසා මේ රටේ පුරවැසියන්ට යුතුකමක් වගකීමක් තියෙනවා. තමන් වෙනුවෙන් හඳ නැගපු ඒ අන්තර් විශ්වවිද්‍යාල බලවන්තයේ සහෝදර සහෝදරියන් ඇතුළු මේ සියලු පුරවැසියන් එකට එකතු වෙලා මේ දුර්දාන්ත පාලනය මේ ශ්‍රී ලංකා දිවයිනේ අතුගාලා දාන්න මේ රටේ පුරවැසියන්ට යුතුකමක් තියෙනවා. එහෙනම් අපි කියනවා ගෙවල් වලට එලා තොපි බකන් නිරාගෙන ඉඳපල්ලා. මේ රටේ පුරවැසියෝ ඉඳපල්ලා තොපි බකන් නිරාගෙන ඉඳපල්ලා. ගෙවල් වලට එලා අප්‍රේල් 9 වෙනිදා මේ කාලු මෝදර අරගල භූමියේ ජනතාවගේ අයිතිය ඉල්ලලා කූඩාරම් බැඳගෙන තරුණ තරුණියෝ පුරවැසියෝ අරගලයේ කෙතුණා. ඒ කොටා මේ ජනාධිපතිවරයා එලාන්න ඔව් එලානකොට කොහෙවත් ඉඩමු නැති පින් ජනාධිපතිවරයා කැවිල්ලා ත්‍රිවිධ හමුදාව යොදවලා පොලිසිය යොදවලා මේ රටේ ජනතාවගේ අයිතිය ඉල්ලනවද මර්ධනය කරනවා නම් අපි කියනවා මේ රටේ පුරවැසියන්ට තොපි ගැල්වෙලා බුදියගෙන ඉඳපල්ලා. තොපේ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තමයි ඒ අන්තරේ සරසවි ශිෂ්‍යයෝ ඉදිරියට ආවේ. ඒ නිසා අපි කියනවා නිවත නියාලුව ඉන්නතුව ඉදිරි පෙළට ඇවිල්ලා ජනතා අරගලයට සහය දීපන්, දුර්දාන්ත පාලනය මේ මහපොළේ අතු ගාලා දාපන්. අපි කියනවා ත්‍රිවිධ හමුදාවට පොලිසියට ජනතා පරමාධිපත්‍ය බලය අභිමවා යන තවත් කිසිදු බලයක් නැහැ. තොපි හැප්පෙනවා නම් ජනතා පරමාධිපත්‍ය බලයත් එක්ක හැප්පිලා බලපියව ජනතා පරමාධිපත්‍ය බලය අපි අභියෝග කරනවා. මේ දුර්දාන්ත පාලනය මේ මහපොළෙන් අතු ගාලා දාන එක දානවා දානවා දානවාමයි. අරගලේද 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 එනිසා කියන්න මේ අනවරින් අමෝදම අන්තර් විශ්වවිද්‍යාලයේ කැඳවුම් කරු වසන්ත සත්‍යවාදීයත නැද්ද කියලා මේ රටේ පුරවැසියෝ මේ රටේ පුරවැසියෝ ඒක හනින් කියන්න ඕන කාලේ ඇවිල්ලා. ඒ හින්දා අපි කියනවා මේ රටම දන්නවා අන්තර් විශ්වවිද්‍යාල බලවන්තයේ ඒ කැඳවුම් කරු වසන්ත මුදලිගේ සත්‍යවාදීයෙක් නෙමෙයි කියලා මේ රටම දන්නවා. අපි කියනවා මේ රටේ පුරවැසියන්ට තොපිට සාප ලැබෙන්න කලින් ඇත්තරණියෙන් කතා කරමු, යුක්තිය සාධාරණ වෙනුවෙන් කතා කරමු. ඒ තරුණ තරුණිය වෙනුවෙන් හිතගනින් මේ සමස්ත පුරවැසියගේ අයිතිය වෙනුවෙන් තමයි ඒ අන්තර් විශ්වවිද්‍යාල බලවන්තය ඇතුළේ පුරවැසිය අරගල කරේ ත්‍රස්තවාදී පනත් යොදලා ත්‍රිවිධ හමුදා පොලිසිය යොදවලා මේ දුර්දාන්ත පාලකයෝ උන්ගේ සුඛ විහරණය තවදුරටත් පවත්වාගෙන යනවා. පාංගෙඩිය රුපියල් 300ට ගිහිල්ලා පෙට්‍රල් ලීටරේ මිල දන්නවා. මේ රටේ පුරවැසියන්ට කියනවා නිදාගෙන ඉන්න නැතුව නැගිටලා වරෙන් දුර්දාන්ත පාලනය මේ මහපොළෙන් අතු ගාලා දාලා ජනතාවට වග කියන ඉස්සනවන පාලන ක්‍රමයක් ඇති කරගමු. අරගලයට අරගලයට අරගලයට.